දැන් ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණේ පවත්වන 229 වන භාවනා වැඩසටහනේ 9 වන ධර්මදේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරය පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතංච භික්කවේ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති ඉති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි 229 වන භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් ඉදිරියෙන් තබා ගත්තේ හරියවාස සූත්‍රය. හරියවාස සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. එතකොට ආර්යයන් වහන්සේලා ජීවිතය ගත කරන ආකාරය, උන්වහන්සේලා සිත පවත්වන්න උත්සාහවන්ත වෙන ආකාරය, රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා සිත පවත්වන ආකාරය, උන්වහන්සේලා වාසය කරන ආකාරය තමයි මේ සූත්‍රයේ පුරාවට විස්තර කරලා දෙන්නේ. අද අපිට කතා කරන්න තියෙන මාතෘකාවට ඍජුවම අපි පිවිසුනොත්, බුදුරජාණන් වහන්සේ නවවන කාරණාව වශයෙන් උන්වහන්සේලාගේ සිත කොහොමද පවතින්නේ කියන කාරණාව වශයෙන් පෙන්ලා දෙනවා මේ විදිහට. කතංච භික්කවේ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති. කසේද මහණෙනි, මේ හාත්පසින් නිදහස් වෙච්ච සිතක් සහිතව මේ ආරණ වහන්සේලා නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් වාසය කරන්නේ. ඉද භික්කවේ භික්ඛුනෝ රාගා චිත්තං විමුත්තං හෝති. ඒ භික්ෂුන් වහන්සේගේ සිත රාගයෙන් නිදහස්. දෝසා චිත්තං විමුත්තං හෝති. ඒ රහතන් වහන්සේ මේ ආරණ වහන්සේගේ සිත ද්වේෂයෙන් නිදහස්. මෝහා චිත්තං විමුත්තං හෝති. මෝහෙන් හිත නිදහස්. ඒවං කෝ භික්කවේ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති. එමනම් දැන් මේ හිතේ විමුක්ත ස්වභාවයක්, චේතෝ විමුක්තියක් ගැන තමයි එමනම් මෙතනදී කතා කරන්නේ. එතකොට චේතෝ විමුක්තිය කියන එක එමනම් අපි පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. එතකොට හිතේ නිදහසක්, හිත රාගෙන් ද්වේෂෙන් මෝහෙන් නිදහස් වීමක් ගැන තමයි එමනම් මේ කතා කරන්නේ. එතකොට හිත රාගෙන් ද්වේෂෙන් මෝහෙන් නිදහස් කර ගැනීම එකතකින් අපිට මට්ටම් කීපයකින් කතා කරන්න පුළුවන්. අපි මුලදිමත් කතා කළා තාවකාලිකව නීවරණ වලින් හිත නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්. ඒක අර පංචංග විප්පහීනෝ හෝති කියලා බුදුරන් වහන්සේ මුලින්මත් ඒක පෙන්ලා දෙනවා. දැන් ඊට වඩා ටිකක් ගැඹුරු මට්ටමකින් තමයි මේ කතා කරන්නේ. මෙතෙන්දී හාත්පසෙන් රාගෙන් ද්වේෂෙන් මෝහෙන් හිත නිදහස් වීමක් තමයි පෙන්ලා දෙන්නේ. එතකොට මේ හාත්පසෙන් හිත නිදහස් වීමත් තාවකාලිකව වෙන්නත් පුළුවන්, සර්වප්‍රකාරයෙන් වෙන්නත් පුළුවන්. එතකොට ඒ ਸਰව ප්‍රකාරයෙන්ම හිත නිදහස් වුණා නම් රාගෙන් ද්වේෂෙන් මෝහෙන් මුලිනුපුටා දැම්මා නම් අන්න ඒකට කියනවා සුවිමුත්ත පඤ්ඤෝ හෝති කියලා. ඒක 10 වෙනි මේ කාරණා වශයෙන් පෙන්නනවා. කතංච භික්කවේ භික්ඛු සුවිමුත්ත පඤ්ඤෝ හෝති. කිමෙක්ද මහණෙනි, මේ යම් ස්වාමීන් වහන්සේ නමක්ගේ හිත නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ හිත මේ හාත්පසින් ප්‍රඥාව හරහා නිදහස් වුණා කියලා කියන්නේ. ඉද භික්කවේ භික්ඛු රාගෝ මේ පහීනෝ උච්චින්න මූලෝ කත්තාලා වත්තු කතෝ අනභාව කතෝ ආයතින් අනුපාද ධම්මෝති පජානාති. දැන් මේ රහතන් වහන්සේගේ හිතේ සම්පූර්ණයෙන්ම රාගය දුර වෙලා තිනවා, ප්‍රහාණය වෙලා තිනවා, ඒක මුලින් රූපටා දමලා තිනවා, හරියට නිකන් කපලා දාපු තල් ගහක් වගේ නැවත පැල නොවන විදිහට සකස් මේ වෙලා තිනවා, නැවත පහළ නොවන තත්ත්වයටපත් කළා තිනවා, අනුපාද ධම්මෝති පජානාති. නැවත මේකේ මේ සිතේ රාගය උපදින්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂයක් කරගෙන තිනවා. ඒ විදිහටම ප්‍රකාශ කරනවා දෝසෝ මේ පහිනෝ හෝති කියන එක. ඒ වගේම ප්‍රකාශ කරනවා මෝහෝ පහිනෝ හෝති කියන එක. ඒ කියන්නේ රාගයයි ద్వේෂයයි මෝහයයි මුලිනුපුටා දත්මනං අන්න පඤ්ඤා විමුක්තයි කියලා කියන්න පුළුවන්. එතකොට ප්‍රඥාවෙන් හාත්පසින් නිදහස් වෙලා නම් ප්‍රඥාව ඉදිරිපත් කරගනිමින් දිගු ගමනක් ගෙහිලා ඒකේ අවසාන ප්‍රතිඵලය වශයෙන් රාගය ద్వේෂය මෝහය මුලිනුපුටා දමල නම් අන්න පඤ්ඤා විමුක්තයි කියලා කියන්න පුළුවන්. අරහත්ත්වයටපත් වෙලා කියලා කියන්න පුළුවන්. එතකොට මේ කාරණා දෙක ගැන තමයි එහෙමනම් අද ටිකක් සාකච්ඡා කරන්න වෙන්නේ. එතකොට මුලින්ම චේතෝ විමුක්ති මට්ටමක්. ඒ කියන්නේ රාග ద్వේෂ මෝහයන් తాවකාලිකව හාත්පසින් හැබැයි නිදහස් වෙලා. අපි තුමු ටික වෙලාවකට වෙන්න පුළුවන්. හැබැයි අහල මායිමකවත් රාග ద్వේෂ මෝහ නැහැ. ඔය බඳු මට්ටමක් ගන්න පුළුවන් ස්වභාවය දහමේ පෙන්ලා දෙනවා. උදාහරණයක් වශයෙන් මහා වේදල්ල සූත්‍රයේදී ඒ බඳු චේතෝ විමුක්ති කීපයක්ම පෙන්ලා දෙනවා. එකක් තමයි අපමාන චේතෝ විමුක්ති කියන කාරණාව. දැන් හුඟක් දෙනෙක් අහලා තිනවා මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන්. මෛත්‍රී භාවනාව වඩද්දී අපි හිතමු අම්න කෙනෙක්
පුජ්‍යලයක් වශයෙන් අරගෙන අපි තමන්ට මෛත්‍රිය වඩා ගන්නවා. ඊට පස්සේ ඒකේ යම් හැකියාවක් පහළ වුණාම නැත්නම් යම් කුසලතාවයක් ඇති වුණාම අපිට පුළුවන් ඒක ඉස්සරහා ඉන්න යම් කිසි ගුරුවරයෙක් අරමුණු කළා නැත්නම් අපි ගරු කරන යම් කිසි කෙනෙක් අරමුණු කළා ඔන්න ඒ කෙනාටත් මෛත්‍රිය වඩන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ටිකක් මධ්‍යස්ථ කෙනෙක් අරගෙන ඊළඟට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඊට පස්සේ අපි කැමති කෙනෙක් අරගෙන මෛත්‍රිය වඩන්න පුළුවන්. ඊට පස්සේ අපි අකමැති කෙනෙක් අරගෙනත් මෛත්‍රිය වඩන්න පුළුවන්. අන්න හිත ටික ටික අර අපි දාගෙන තිබිච්ච සීමාවන්ගෙන් මෙන්න මෙයා හොඳයි මෙයා නරකයි මෙයා මිතුරෙක් මෙයා සතුරෙක් මෙයා මධ්‍යස්ථයි කියලා අපි දාගෙන තිබිච්ච ඒ සීමා මායාවල් කඩාගෙන ඒවා සමතික්‍රමණය කරගෙන අන්න හිතේ හැකියාවක් පහළ වෙනවා ඕනම කෙනෙකුට මෛත්‍රියක් වඩන්න. ඊට පස්සේ ඒවා ඒ හැකියාව ඔන්න සත්වයෙන් වෙන්න පුළුවන් නැත්නම් ස්ත්‍රීන් වෙන්න පුළුවන් පුරුෂයෙන් වෙන්න පුළුවන් තිරිසනගත සත්වයෙන් වෙන්න පුළුවන් දෙවියන් වෙන්න පුළුවන් බ්‍රහ්මයන් වෙන්න පුළුවන් මේ ආදී වශයෙන් ඔන්න කෙනෙක් හොඳට මෛත්‍රිය පතුරවාගෙන යනවා. එතකොට දැන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩිීමේ හැකියාවක් අන්න කෙනෙක් ඇති කරගන්නවා. ඉතින් එතකොට මේකේ තවත් උත්කෘෂ්ඨ මට්ටමක් තමයි මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් විස්තර මහාවේදල්ල සූත්‍රයේදී එහෙම එනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අතරම මෙතන සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරන්නේ මෙත්තා සහගතේන ඒකන් දිසං පරිත්‍වා විහෙරති. දැන් මේ එක දිශාවක් ගත්තා අපි තුමු තමන්ගේ ඉස්සරහා තියෙන දිශාව ඒ මුළු දිශාවේ ඉන්න සියලුම සත්වයන් අරමුණු කළා හාත්පස පතුරවලා ඔන්න මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. ඊළඟට ဒုတိယං දිසං පරිත්‍වා විහෙරති. ඒ වගේම දෙවන දිශාය දිශාවක් අපි හිතමු ඔන්න දකුණු දිශාව තමන්ගේ දකුණු අතපැත්තේ දිශාව ඔන්න හාත්පස මෛත්‍රී සහගතව ස්වභාවයෙන් පතුරවල වාසය කරනවා. ඊළඟට තතියං දිසං පරිත්‍වා විහෙරති. ඒ වගේම අපි හිතමු ඔන්න දකුණු දිශාව ඊළඟට චතුත්තං දිසං පරිත්‍වා විහෙරති. මේ විදිහට ඔන්න අපි හිතමු බටහිර දිශාව වං අතපැත්තේ දිශාව මේ විදිහට ඔන්න සතර දිශාවන් හාත්පස ඔන්න මෛත්‍රී පතුරවල දැන් වාසය කරනවා. උද්ධං කියලා ඔන්න දැන් උඩ ප්‍රදේශය උඩ දිශාව හාත්පසින් මෛත්‍රී පතුරවල වාසය කරනවා. අධෝ කියලා ඔන්න යට දිශාවන් හාත්පසින් මෛත්‍රී පතුරවල වාසය කරනවා. තිරියං කියලා මේ හාත්පස කොහේ හරි අත ඇතිලා තියෙනවා නම් ඒ සියලු දිශාවන් ඔන්න හාත්පස මෛත්‍රී පතුරවල වාසය කරනවා. සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුල්ලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්‍වා විහෙරති. දැන් මේ මෙත්තා චේතු විමුක්තිය වඩන ආකාරය මෙතන විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ අර වගේ ක්‍රමානුකූලව පටන් ගත්තා. ඒ මෛත්‍රී කිරීමේ කුසලතාවයේ දිනු කරගත්තා. මුලින් ඕනනම් තමන්ට වැඩුවා. ඊට පස්සේ තවත් කෙනෙකුට වැඩුවා. ඊනාට සියලු සත්වයන්ට වැඩුවා. ඊට පස්සේ මේ ඉස්සරහා දිශාවේ ඉන්න සියලුම සත්වයන් අරමුණු කළා මෛත්‍රී වැඩුවා. ඊපස්සේ ඊළඟ දිශාවක දකුණු දිශාවේ ඉන්න සියලු සත්වයන් අරමුණු කළා මෛත්‍රී වැඩුවා. පිටපස දිශාවේ ඉන්න සියලු සත්වයන් අරමුණු කළා මෛත්‍රී වැඩුවා. වම් දිශාවේ ඉන්න සියලු සත්වයෝ අරමුණු කළා මෛත්‍රී වැඩුවා. ඔන්න දැන් සතර දිශාවම සම්පූර්ණයි. ඉහළ දිශාවේ ඉන්න සියලු සත්වයන් අරමුණු කළා මෛත්‍රී වැඩුවා. පහළ දිශාවේ ඉන්න යට දිශාවේ ඉන්න සියලු සත්වයන් අරමුණු කළා මෛත්‍රී වැඩුවා. කොහේ හරි මග හැරලා නම් ඒ සියල්ලත් දැන් සම්පූර්ණයි. ත්‍රියං කියලා මේ හාත්පස ඔන්න පැතුරුවා. දැන් ඔන්න බුදුන් වහන්සේ කියනවා මේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා මෙත්තා සහගතෙන චේතසා විපුල්ලේන මහග්ගතේන හාත්පස ඊටාම විපුල මට්ටමකින් ඊටාම ප්‍රබල මට්ටමකින් අප්‍රමාණේන මේක කිසිම ප්‍රමාණයක් නෑ. දැන් අවේරේන හිතේ තියෙන බොහොම අවෛරී ස්වභාවයක් අභ්‍යාපජ්ජේන සියලු දෙනා කෙරෙහිම මිත්‍රශීලී ගතියක් පරිත්‍වා විහෙරති හාත්පස පතුරවල වාසය කරනවා. ඒතර නිකන් හරියට මේ යෝගාවචරයා නිකන් අර මෛත්‍රිය පතුරවන මේ ප්‍රභවයක් වගේ අපි නිකන් අපි හිතමු දැන් විදුලි බබුලක් ගත්තොත් ඒ විදුලි බබුලේ නැහැ කිසිම මෙන්න මේ දිශාවට විතරයි විදුලි බබුල මේ ආලෝකය පැතිරෙන්නේ කියලා හාත්පසට මේ ආලෝකය පැතිරෙනවා. ඔන්න ඒ වගේ මේ යෝගාවචරයෙකුත් වෙන මෙත්තා චේතෝ විමුති මට්ටමක් දිනු කරනකොට හාත්පස ඔන්න පැතිරෙන මෛත්‍රිය. ඉතින් එතකොට මේ බඳු මෙත්තා චේතෝ විමුක්තියක් කෙනෙක් හොඳට බහුලීකృత කරනවා නම් දහමේ පෙන්නනවා ඒ බඳු සිතක ව්‍යාපාදයක් පහළ වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ ව්‍යාපාදයෙන් යටපත් කිරීම තුළින් තමයි මේ මෙත්තා චේතෝ විමුක්තිය මේ සාර්ථක වෙන්නේ. ඉතින් මේ කතා කරන්නේ මේ ව්‍යාපාදයේ මුලින් උපුටා දමලා නෙමෙයි මේ මෙත්තා සහගතව මෛත්‍රී චේතෝ විමුක්තියේ වාසය කරන තාක් ඒකේ ශක්තිය පවතින තාක් ව්‍යාපාදයක් අහලකටවත් එන්නේ නැහැ. ඊටාම ප්‍රබල මට්ටමක්. ඉතින් එතකොට හාත්පස පැතිරුණු මෛත්‍රියක්. ඊළඟට මේ විදිහටම පෙන්නනවා කරුණා චේතෝ විමුක්තිය.
අපි සාමාන්‍යයෙන් අපේ හිතේ අනිත් කෙනෙකුට හිංසාවක් වේවා, යාට අවැඩක් වේවා කියලා ඉතින් අපේ හිතේ යම් යම් හිංසන ස්වභාවයක්, අනිත් කෙනෙකුට අයහපතක් වේවා වගේ හිතන ස්වභාවයක් හිතේ තියෙන්න පුළුවන්. ඊර්ෂ්‍යා සහගත ස්වභාවයක් හිතේ තියෙන්න පුළුවන්. නමුත් ඉබ්බන්දු ඒ විහිංසා සංකප්පයක් කිසිසේත්ම තියෙන්න බෑ කරුණාවක් තියෙනවනම්. ඉතින් මේ විදිහටම අර මෙත්තා චේතු විමුක්තිය විස්තර කරා වගේ කරුණාව වඩන්න පටන් ගලම්. ඒ අපි හිතමු යම් කෙනෙක් අරමුණු කළා කරුණාව වඩනෝ. ඒකත් ඔය විදිහට පතුරවල වාසය කළා. කරුණා මේ චේතෝ විමුක්තියක් දක්වා දියුණු කරා නම් අන්න කිසිම අර වගේ විහේසාවක් අනිත් කෙනෙකුට අයහපතක් වේවා කියලා හැඟීමක්වත් පහළ වෙන විදිහක් නැහැ. එච්චරට ප්‍රබලයි හාත්පස පැතිරිච්ච මෙන්න මේ බඳු කරුණා චේතෝ විමුක්තිය. ඊළඟට පෙන්වනවා මුදිතා චේතෝ විමුක්තියක්. එතෙන්දී අරතිය කියන එක දුර වෙනවා කියන තමන්ගේ හිතේ වැඩක් කරන්න බැරි ගතියක්, ඊළඟට ක්‍රියාශීලී නැති ගතියක්, එපා වීමක් තියෙනවනම් ඒ කිසි දෙයක් එන්න බැහැලු මුදිතා චේතෝ විමුක්තියක් තියෙනවනම්. ඊළඟට උපේක්ෂා චේතෝ විමුක්තියක් තියෙනවනම් හාත්පස පැතිරිච්ච උපේක්ෂාවක් මේ වගේ වඩලා තියෙනවනම් ඒ බඳු සිතක රාගය පහළ වෙන්න බැහැ කියනවා. එතකොට මේ චේතෝ විමුක්ති හතර අපමාන චේතෝ විමුක්ති වශයෙන් චූලවෙද් මේ මහාවේදල සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේවා ඔක්කොම මේ සමත කර්මස්ථාන වශයෙන් තමයි එන්නේ. හැබැයි මේකෙත් ලොකු ප්‍රබල ආනිසංස තියෙනවා. ඒ වගේමයි යෝගාවචරයෙකුට ලබන්න පුළුවන් එකාතකින් බොහොම ප්‍රබල ආධ්‍යාත්මික සුවයක් කියන්නත් පුළුවන්. ඒ නිසා මේ බඳු මෙත්තා චේතෝ විමුක්තියක මේ හැකියාව නැත්නම් මේ බඳු මෙත්තා චේතු විමුක්තියක් අත්දකින්න යෝගාවචරයෙකුට ලැබෙන ආනිසංස 11ක් ඔය මෙත්තා සූත්‍රයේදී නැත්නම් මෙත්තා සහගත මෙත්තානිසංස සූත්‍රයේදී එහෙම සඳහන් වෙනවා. සුකං සුපති සුකං පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති මේ ආදී වශයෙන් එයාට සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නරක හීන පේන්නේ නැහැ, දෙවියෝ ආරක්ෂා කරනවා, ගින්නෙන් විසෙන් මෙහි අනුතරක් වෙන්නේ නැහැ. ඉතින් මේ ආදී වශයෙන් මේ ආනිසංස 11ක් පෙන්වනවා. ඒකකින් බැලුවාම මේ දහමේ පෙන්නන බොහොම ලෞකික වශයෙන් ලබන්න පුළුවන් ආනිසංස සහිත විමුක්ත ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට තව පෙන්නනවා මේ අකින්චඤ්ඤා චේතෝ විමුක්තිය කියලා. කෙනෙක් අපි හිතමු ආනාපාන සතියෙම පාවිච්චි කළා ඕනනම් ධ්‍යාන වලට යන්න පුළුවන්. නමුත් ඒක නැතුව කසින එහෙම භාවිතා කළා එයාට යන්න පුළුවන් වුණොත් අරූපාවචර ධ්‍යාන වලට. අරූපාවචර ධ්‍යාන වලත් තුන්වෙනි ධ්‍යානයේ තමයි අකින්චඤ්ඤායතන කියලා එහෙම කියන්නේ කිසිත් නැති ස්වභාවයක්. ඒබඳු තත්වයකදී කිසිත් අරමුණු නොවන ගතියක් මේ අරූපාවචර ධ්‍යානයක් හරහා අන්න අකින්චඤ්ඤායතන චේතෝ විමුක්ති මට්ටමක් ගන්න පුළුවන් කියලා මේ මහවේදල සූත්‍රයේදී පෙන්නනවා. ඒ වගේමයි විපස්සනාව හරහා ගිහිල්ලා යම්ස කෙනෙක් ශුන්්‍යත චේතෝ විමුක්තියක් අනිමිත චේතෝ විමුක්තියක් ඇති කරගන්නත් පුළුවන්. අපි පොඩ්ඩක් ඒ පැත්ත ගැනත් අවධානය යොමු කළොත් චේතෝ විමුක්ති ගැන කතා කරන්න තියෙන නිසා ශුන්්‍යත චේතෝ විමුක්තිය කියන්නේ කුමක්ද? දැන් මේක ඍජුවම ප්‍රශ්න කරනවා බුදුරජාණන් වහන්සේගෙන් නැවත නැවත භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළා තියෙනවා භාගතුන් වහන්සේ මොකද්ද මේ ශුන්්‍යත චේතෝ විමුක්තියක් කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනීයේනවා. දැන් මේ යම්ස කෙනෙක් හොඳට විපස්සනාවක් වඩද්දී එයාට හොඳට මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා නම් දැන් මේ අස්පනා පිට තියෙනවා මේ සමාධියට අරමුණු වෙච්ච සමාධි හිතට අරමුණු වෙච්ච යම්කිසි සංස්කාර ස්වභාවයක්. මේ ස්වභාවය එයාට වැටහෙන්නෙම මෙතන සාරයක් නැති සතිය. මෙතන ආත්මීය ස්වභාවයක් නැහැ. මෙතන මම වගේ වශයෙන් වශයෙන්හි පවත්වන්න පුළුවන් ගතියක් නැහැ. මගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි ඇතුලේ ගන්න කියලා සාරයක් නැහැ. ඇතුලේ ගන්න කියලා අරටුවක් නැහැ. දිගට පවතින ආත්ම ස්වභාවයක් නැහැ. ආත්මයකට අයිති දෙයක්වත් නැහැ. අන්න ඒ తත්වය හොඳට කෙනෙකුට වැටහුනොත් මෙන්න මේ අනාත්ම ලක්ෂණය හොඳට කෙනෙකුට වැටහුනොත් අන්න ඒ හරහා හිත මේ අරමුණු කළා තිබිච්ච මේ යම් හෝ සංස්කාර ස්වභාවය අතහරින්න පුළුවන්. එතකොට කියනවා මෙන්න ශුන්්‍යත පැත්තකින් මේ හිත නිදහස් වුණා කියලා. හිත අත්හැරලා දැම්මා. මොකද ඇතුලේ ගන්න සාරයක් නැහැ. අල්ලගෙන ඉන්න තරම් වටින්නේ නැහැ මේ දේ. ඒ හින්දා අත්හැරලා දැම්මා. ඉතින් ඒ తත්වය කෙනෙක් වර්ධනය කරගත්තොත් අර කිව්වා වගේ හොඳට හාත්පස දියුණු කරගත්තොත් වඩාගත්තොත් ඒක Tamanට ඕන ලාව ගන්න පුළුවන් තත්වයකට පත් කරගත්තොත් අන්න ඒක ශුන්්‍යත චේතෝ විමුක්තියක් කියලා කියනවා. ඊළඟට අනිමිත්ත චේතෝ විමුක්තිය. මේක ගැනත් නැවත නැවත බුදුරජාන් වහන්සේගෙන් එහෙම ප්‍රශ්න කළා තියෙනවා. මේකෙත් විස්තර මහවේදල සූත්‍රේනෝ මහවේදල සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ.
ඒකෙදි සඳහන් කරනවා සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අයං උච්චතා උසෝ අනිමිත්තා චේතෝ විමුක්ති. සියලුම නිමිති මනසිකාර කරන්නේ නැතුව සියලු කිසිම නිමිත්තක් හිතට ගන්නෙ නැතුව වැද්ද ගන්න නැතුව ඇතුළට ගන්න නැතුව අන නිමිති නොගන්නා වූ සමාධියක්. ඉතින් එතකොට මේක මේ අපි හිතුවයි කියන මේක කරන්න බෑ. මේක ප්‍රතිපදාවක් කරහා ගිහිල්ලා තමයි කරන්න වෙන්නේ. කෙනෙක් හොඳට විපස්සනාවක් වඩනකොට එයාට ප්‍රකට වුණොත් මේ අස්පනා පිට තියෙන යම් හෝ සංස්කාර ධර්මය නිරන්තරයෙන්ම ඇති වෙනව නැති වෙනව. මොහොතක් පාසා මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් මෙන්න මේ අස්පනා පිට තියෙන මේ සංස්කාර ධර්මය පෙළෙනවා. ඉතින් එතකොට මේකේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය කෙතරම් ශීඝ්‍රව සිද්ධ වෙනවද කියනවා නම් දැන් මෙයාට මේකේ නිමිති ගන්න බැරි වෙලා. ඒ කියන්නේ එයා හිත තියෙන තැන දේවල් දැන් බිඳි බිඳි යනවා. හිත තියෙනවා එතනත් නැති වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. බිඳිලා යනවා. හිත තියෙනවා ආයෙත් බිඳිලා යනවා. හිත තියෙනවා ආයෙත් බිඳිලා යනවා. හැම තැනම ඇතිවීම නැතිවීම ස්වභාවයක්. ඒක තව තව සූක්ෂම වුණාම බිඳෙන පැත්තක් විතරයි. නිරුද්ධ වෙන ස්වභාවයක්. හිත තියෙන තැන නැතිවීම ස්වභාවයක්. ඉතින් මේ බඳු සත්වයක් යෝගාවචරයේ අපිට සක්මනකදී වෙන්න පුළුවන් නැත්නම් පරයන්කදී වෙන්න පුළුවන්. හොඳට හිතේ සමාධිය දියුණු කළා සම්පජඤ්ඤය දියුණු කළා එතන මතුවෙන විවිධාකාර අපිටම රූප ධර්මයන් වෙන්න පුළුවන් නැත්නම් හිතේම මතුවෙන විවිධාකාර සිත් ස්වභාවයන් වෙන්න පුළුවන් සිතුවිලි ස්වභාවයන් වෙන්න පුළුවන් වේදනා ස්වභාවයන් වෙන්න පුළුවන් මේ කුමන හෝ සංස්කාර ධර්මයකට හිත යොමු කරාම හැම තැනම පේන්නේ මෙන්න මේ ඇති වෙන්නේ නැති වෙන ස්වභාවයක් නම් අන්න යාට හොඳට මෙන්න මේකන තියෙන මේ අනිත්‍යතාව මූල ධර්මය එහෙම නැත්නම් අනිත්‍ය ලක්ෂණය හොඳට පැහැදිලි වෙනවා. තොර මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හොඳට කෙනෙක්ගේ හිතේ පැලපදියම් වුණා නම් හොඳට යාට ඒක ප්‍රත්‍යක්ෂ වුණා නම් දැන් මෙයාට මේකේ නිමිති ගන්න බැරි වෙනවා. හරියට නිකන් මේ ඉස්සරහා තියෙන දේවල් නෙමෙයි දැන් හුදු ඒවා නිකන් බොඳ වෙලා යනවා. ඒවා තිබිච්ච රේඛා මැකිලා යනවා. ඒකේ තිබිච්ච රස නැති වෙලා යනවා. ඒකේ තිබිච්ච නිමිති ගන්න බෑ. ඒක දැන් අපිට ඉස්සෙල්ලා නම් තිබුණා මේකේ නිකන් හරියට තේරුණා මේක ඔන්න පටන් ගන්න හරිය මේක මැද හරිය මේක අග හරිය කියලා තේරුණා. නැත්තම් මේක පටවි ධාතුව මේක ආපෝ ධාතුව කියලා තේරුණා. නැත්තම් මේක තද ගතියක් මේක රළු ගතියක් මේක උණුසුමක් මේක සිසිලක් කියලා මේ වෙනස්කම් තේරුණා. නැත්තම් මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් කියලා තේරුණා. නමුත් දැන් මේ ඔක්කොම නිකන් සමාන වෙලා වගේ හැම දෙයකම දැන් මේ යෝගාවචරය දකින්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි. ඉබ්බඳු මට්ටමකදී අන්න මෙයාට මේකේ නිමිති පේන්නේ නැහැ. මෙයාගේ තියෙන අංග ලක්ෂණ පේන්නේ නැහැ. පෞද්ගලික ලක්ෂණ තේරෙන්නේ නැහැ. එයා අන්න මේ දේ අත්හැරලා දානවා. ඉබ්බඳු සිතක් මේ දේ අත්හැරලා දැම්මහම ඔන්න අනිමිත්ත චේතෝ විමුක්තියක් අනිමිත්ත සමාධියක් මට්ටමට ආවා කියලා කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ටිකක් තව ගැඹුරට යන එක වටිනවා. මොකද විපස්සනාවේදී මෙබඳු තත්වයක් යෝගාවචරය අත්දකින්න නිසා. දැන් අනිමිත්ත ශුන්්‍යත වගේ තත්වයන් විපස්සනාවක් වඩින යෝගාවචරයන්ට විශේෂයෙන්ම අපිටම සතිපට්ඨානයක් දියුණු කරද්දී අත්දකින්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ටිකක් තව ගැඹුරට යන එක වටිනවා. දැන් සංගීති සූත්‍රයේ දීඝනිකායේ ඉතින් මේවා සම්බන්ධයෙන් තවදුරටත් විග්‍රහ කරලා තියෙනවා. දැන් එතෙන්දී ප්‍රශ්නයක් නගනවා මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කවුරු හරි වැඩුවට පස්සේ ඒ චේතෝ විමුක්තිය වඩපු කෙනාට එයාගේ හිත නැත්නම් එයාගේ විඥාණය නැවතත් නිමිති සහිත විඥානයක් බවට නැත්නම් එයා තව නැවතත් ආයෙත් නිමිති සහිත විඥානයක් පහළ කරගනී කියන දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් එයා බහුලීකృత කළා තියෙනවා මේ බඳු අනිමිත්ත චේතෝ විමුක්තියක් සමාධියක්. ඒක නැවත නැවත ප්‍රගුණ කළා තියෙනවා. එයා අපි තුන් පරයන්ක භාවනාවේදී ප්‍රගුණ කරනවා. සක්මන් භාවනාවේදී ප්‍රගුණ කරනවා. හැකි තාක් එයාගේ හිත මේ බඳු තත්වයක පවත්වා ගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. ඒ බඳු මට්ටමකදී එයාගේ ඇහැට රූපයක් පෙනෙනකොට නැවතත් ඒ හිත නිමිති ගනීවිද? සද්දයක් ඇහෙනකොට නැවතත් ඒ හිත ගිහිල්ලා නිමිති අනුසාරයෙන් විඥානයක් පහළ වෙයිද? සද්ද නිමිති අනුසාරයෙන් ගිහිල්ලා විඥානයක් පහළ වෙයිද? ඊළඟට නාසයට ගඳක් සුවඳක් දැනෙනකොට ඒ ඔස්සේ ගිහිල්ලා නැවතත් විඥානය හොඳට පිහිටයිද? ඊළඟට නැත්තම් දිවෙන් රසය බලනකොට දැනෙනකොට එතන ගිහිල්ලා විඥානේ බොහොම අර කලින් වගේ ඒක ගිහිල්ලා උපාදාන කරගෙන ඒ මත පිහිට ගනීද? කයින් ස්පර්ශයන් ලැබෙනකොට අර කලින් දැනුණා වගේ ඒවත් හොඳට ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ආසාවෙන් වැළඳගෙන එතන විඥානේ පිහිටයිද? ඊළඟට මනසේත් මොකක් හෝ සිතුවිල්ල පහළ වුණාම ඒකත් අතීත අනාගත පැත්තට දුවලා රාගෙන් ද්වේෂෙන් මෝහෙන් එතන විඥානේ බැහැ ගනීද කියන ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා.
ඉතින් මෙහෙම කවුරු හරි කියනවා නම් මෙච්චරත් මේක වැඩුවට පස්සේ මේ විදිහට ගිහිල්ලා නිමිති අනුසාර කරගත්ත විඥානයක් පහළ වෙනවා කියලා කියනවා නම් මේ සංගීත සූත්‍රයේදී කියනවා එතන මේ බුදුරජාන් වහන්සේට නිග්‍රහ කිරීමක් වෙන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා කවුරු හෝ මේක බහුලීකృత කළා තියෙනවා නම් ඒබඳු නිමිති අනුසාර ඇසුරු කරන විඥානයක් පහළ වෙන්න බෑ කියලා. ධම්මයේ මේ විදිහට සඳහන් වෙනවා අට්ඨාන මේතං ආවුසෝ අනවකාසෝ යං අනිමිත්තාය චේතෝ විමුක්තිය භාවිතාය බහුදී කතාය යാനി කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඒ කියන්නේ මේ වඩන ආකාරය පෙන්වන්න මේක මේ දවසක් දෙකක් ආවා කියන මට්ටමක් නෙමෙයි. අපි මේ මොහොතකට අනිමිත්ත තත්වයක් අත්දැක කියන එක නෙමෙයි. එයා මේක අපි තුමුන්න මේ පරයන්ක භාවනාදී පුරුදු කළා. පැය කාලක් ඔන්න හැම වැඩුවා. ඊට පස්සේ ඔන්න විනාඩි 20ක් වැඩුවා. ඔන්න විනාඩි 30ක් වැඩුවා. විනාඩි 45ක් වැඩුවා. පැයක් වැඩුවා. සක්මනේත් ඔන්න දැන් ගන්න උත්සාහන්ත උනා. මේ විදිහට දැන් මේ වඩන ආකාරය මෙතන මේ කියන්නේ. භාවිතාය. ඒක භාවිතා කරනවා. ඒක දැන් තව තව ප්‍රගුණ කරනවා, වඩනවා. බහුලී කතාය. ඒක බහුලීකృత කරනවා. යാനി කතාය. Tamanට ඕන්ලාව ගන්න පුළුවන්. යානාවක් බවට පත් කරගන්නවා. වත්තු කතාය. Tamanට අයිති දෙයක් බවට පත් කරගන්නවා. ඒක දැන් අනුන්ගේ දෙයක් නෙවෙයි, දැන් Tamanට උරුම වෙච්ච තත්ත්වයක්. අනුට්ඨිතාය. ඒක මතම දැන් පිහිටන්න පුළුවන් තත්ත්වයක්. පරිචිතාය. හොඳට පුරුදු කළපු තත්ත්වයක්. සුසමාරද්ධාය. ඒකට ඕන වෙලාවක යන්න පුළුවන් තත්ත්වයක්, කැමති වෙලාවක අරබන්න පුළුවන් තත්ත්වයක්. ඔන්න ඔබඳු තත්ත්වයකට ආවහම පැමිණියොත් අතච පනස්ස නිමිත්තානුසාරී විඥානම් භවිස්සති නේතණ්ඨානම් විජ්ජති. මෙහෙමත් වෙලා මේ බඳු තත්ත්වයකින් මේ බඳු මේ සමාධියක් දියුණු කරගත්තොත් අනිමිත්ත සමාධියක් අනිමිත්ත චේතෝ විමුක්තියක් දියුණු කළොත් ඒ මට්ටමේදී නිමිත්තානුසාරී විඥානම් භවිස්සති නේතණ්ඨානම් විජ්ජති. නිමිති අසුරු කරන විඥානය තවදුරටත් පහළ වෙනවා කියන එක වෙන්න බෑ කියලා කියනවා. නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තානං යදිදං අනිමිත්තා චේතෝ විමුක්ති. එහෙනම් මේ සෑම සියලු නිමිති වලින් නිස්සරණය, සෑම සියලු මේ නිමිති වලින් නිදහස තමයි මෙන්න මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් ළඟා කරලා දෙන්නේ. දැන් ඒතකොට මොකටද මේක දියුණු කරන්නේ? ඉතින් ඒකත් ප්‍රශ්නයක්නේ. ඇතම් කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ මොකද මේ මෙහෙම දැන් එන්නේත් නැහැ අරමුණු, මොකද්ද මේකේ තියෙන වටිනකම? ඒකත් ප්‍රශ්නයක්. දැන් අංගුත්තර නිකායෙම සූත්‍රයක් එනවා සනිමිත්ත වග්ගයේ කියලා සූත්‍ර කීපයක් පෙන්නනවා. ඒකේ බුදුරජාන් වහන්සේ කියනවා සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නෝ අනාරම්මන. මහණෙනි මේ යම් තාක් අර මේ අකුසල ධර්මයන් තියෙනවා නම් ඒවා පහළ වෙන්නෙම අරමුණු සහිතව. නෝ අනාරම්මන, අරමුණු රහිත නම් හිත අකුසලයක් පහළ කරගන්න බෑ. සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනිමිත්තා. මන් මේ යම් තා අකුසල දහම් තියෙනවා නම් ඒවා පහළ වෙන්න අනිවාර්යයෙන්ම නිමිති අවශ්‍යයි. එහෙමනම් නිමිති නොගන්නා මට්ටමකදී අකුසල් පහළ වෙන්න බෑ. එහෙනම් ඔතනත් අපිට තියෙන එක්තරා අන්දමක තර්කයක්. යම් හෝ ක්‍රමයක් හරහා මේ හිතේ නිමිති නොගන්නා තත්ත්වයක් දියුණු කරගත්තොත් ඒ හිතේ කෙලෙස් පහළ වෙන්න බෑ. සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා කුසලා ධම්මා නෝ අනිමිත්තා. තස්සේව නිමිත්තස්ස පහනා කියලා තවත් විස්තර කරනවා. මේ නිමිති ඔක්කොම ප්‍රහාණය වුණාට පස්සේ නිමිත්තානුසාරී විඥානයක් වෙන්න බෑ. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ අපිට මෙන්න මේ தත්ත්වයකට ළඟා වෙන ස්වභාවයක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගැනීමේ ඉලක්කයක් අපිට තියෙනවා. මොකද ඒක තමයි උත්කෘෂ්ඨ මට්ටමින් නිවනක් කියලා පෙන්වන්නේ. මොකද රාගක්කය, දෝසක්කය, මෝහක්කය කියලා නිව කියන්නේ නිර්වාණය, නිවීම. එහෙනම් මේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය කියන தත්වයට යන්න නම් ඉතින් යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ නානක් ප්‍රකාර උපක්‍රම බුද්ධ ඥාණයෙන් දැකලා අපිට කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ සූත්‍ර දේශනාවලට අනුව අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් එහෙනම් මේ නිමිති ඇසුරු කරන්නේ නැති විඥානයක් පහල කරගන්න පුළුවන් නම් නැත්නම් විඥානයේ නිමිති ඇසුරු නොකර ඉන්න තත්ත්වයකට පත් කරගන්න පුළුවන් නම් අන්න ඒ බඳු මට්ටමකදී අපේ හිතේ කෙලෙස් නැහැ. ඉතින් ඒ බඳු මට්ටමක් තමයි එහෙමනම් මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කරා කෙනෙක් ළඟා වෙන්නේ. ඉතින් එතකොට මේ මට්ටමේ ඉඳලා ඊළඟට ඉතින් තව තව මේ විපස්සනාවට නංවන්න වෙනවා. මොකද මේ සමාධියේ ශක්තියෙන් අපි මේ උවමනාවෙන් වීරය වඩලා සමාධිය කරහා ගිහිල්ලා සංස්කාර සම්මර්ෂණය කරලා තමයි සමහරලාට මේ தත්ත්වෙටපත් වෙන්නේ. නමුත් මේ தත්ත්වේ පවත්වන්න බෑ. තාමත් හිතේ රාගය තියෙනවා. තාමත් හිතේ ද්වේෂය තියෙනවා. තාමත් හිතේ මෝහය තියෙනවා. ඒ නිසා නැවතත් හිත ගිහිලා උපාදාන කරනවා. ඉතින් එහෙමනම්
මේ தত্ত্বයත් මේ ඇති කරගත්ත සමාධි தত্ত্বයත් බුදුරයන් වහන්සේ කියනවා සංකතං මේ අபிසංකතං අபிසංචේතසිකං මේකත් මේ සකස් කරලා ගත්ත தত্ত্বයක් මේකත් මේ Taman තාම උරුම වෙච්ච தত্ত্বයක් නෙමෙයි මේකත් හිතේ වෑයමක් දරලා ගත්ත தত্ত্বයක් තං අනිච්ඡං කියලා මේ ඒකත් බුදුරයන් වහන්සේ කියන තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති ඒකත් මේ ගත්ත தত্ত্বයක් මේ අනිමිත්ත தত্ত্বය වෙන්න පුළුවන් එම නැත්නම් අපි අර කලින් කතා කරපු මෙත්තා චේතු විමුක්ති මට්ටමක්, උපේක්ඛා චේතු විමුක්ති මට්ටමක්, මුදිතා චේතු විමුක්ති මට්ටමක්, කරුණා චේතු විමුක්ති මට්ටමක්, ශුන්‍යත චේතු විමුක්ති මට්ටමක්, ආකින්චඤ්ඤායතන චඤ්ඤා චේතු විමුක්ති මට්ටමක් මේ ඕනම චේතු විමුක්ති මට්ටමක් අபிසංකතයි අபிසංචේතසිකයි. මේවා මේ අපි වැර වෑයම් දරලා ලබාගත් තත්ත්වයක්. තාම මේවා පවත්වන්න බැහැ. මොකද ඇතුලේ කෙලස් තියෙනවා. එහෙමනම් අන්න අපිට බහින්න වෙනවා කෙලස් දුරු කරන මාර්ගයකට. ඉතින් ඒ කෙලෙස් දුරු කරන මාර්ගයක් තමයි විපස්සනාවෙන් හදලා දෙන්නේ. එතකොට අපි මේ తాවකාලිකව හිතක් නිදහස් කරගන්න පුළුවන් මේ චේතු විමුක්ති හරහා. හිතක් හාත්පසින් නිදහස්. රාගෙන් ద్వේෂෙන් මෝහෙන් නිදහස් හැබැයි తాවකාලිකයි. කොහොමද එහෙනම් අපි මේක අකුප්පා චේතු විමුක්තියක් කරගන්නේ? මොකද මේ தත්වයන් තාම කැළඹෙනවා. අපි මෛත්‍රියෙන් මේක මෙත්තා චේතු විමුක්තියක් தත්වයෙන් පවත්වලා හාත්පසින් හිත නිදහස් කරගෙන තිබුණා. නමුත් ආයි ද්වේෂයක් ආපු ගමන් රාගයක් ආපු ගමන් මෝහයක් ආපු ගමන් ඒක විනාශයි. ඒක කඩලා බිඳලා යනවා. අපි අනිමිත්ත චේතෝ විමුක්තියක් පැවැත්තුවා. නිමිති නොගෙන හිටියා. නමුත් තාම රාග ද්වේෂ මෝහ තියෙනවා නම් හිත ගිහිලා උපාදාන කරනවා. හිත ගිහිලා නිමිති ගන්නවා. ඒක එතනින්ම කෝපය වෙනවා. ඒක එතනින්ම බිඳලා යනවා. ඉතින් එහෙමනම් අපි මේ බඳු තත්ත්ව පරිහරණය කරලා තව ටික අපි තුල ප්‍රඥාව දිනු කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ ප්‍රඥා විමුක්තියක් දක්වා. ඒක තමයි අර දෙවණියට ප්‍රධාන කරන්නේ දහවෙනි කාරණාව වශයෙන්. අද මේ අපි පෙන්ලා දුන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්න අවසාන කාරණාව. එහෙමනම් මේ හාත්පසෙන් හිත කෙලසුන්ගෙන් නිදහස් කරන්න වෙනවා. හාත්පසෙන් හිත රාගෙන් නිදහස් කරන්න වෙනවා. හාත්පසෙන් හිත ද්වේෂෙන් නිදහස් කරන්න වෙනවා. හාත්පසෙන් හිත මෝහෙන් නිදහස් කරන්න වෙනවා. මේ රාග ද්වේෂ මෝහයන් මුලිනුපුඩා දමන තාක් අපිට අර කියන චේතු විමුක්තියක් භුක්තියට සින්න වෙන්නේ නැහැ. අර කින චේතු විමුක්තියක් අපිට අපේම දෙයක් බවට ඒක මේ නොකැඩෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ කතා කරන චේතු විමුක්ති වලින් ඒ නිසා දැන් මේ සම්පූර්ණයෙන්ම රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය වීම නිසා මුලිනු පුටා දැමීම නිසා යම් ඉබඳු චේතු විමුක්ති මට්ටමක් පත් වෙනවද ඒ අකුප්පා චේතු විමුක්ති කියන නම පාවිච්චි කරලා තියෙනවා. අන්නේ ඉබඳු ඒ අකුප්පා චේතු විමුක්තිය මේ සියලු චේතු විමුක්තියන් අතර උත්කෘෂ්ටයි කියලා කියනවා. උත්තරීතරයි කියලා කියනවා. මොකද ඒක කැඩෙන්නේ නැහැලු. දැන් මේ අපි මෙතෙක් කතා කරපු මේ සියලු චේතු විමුක්තියන් අபிසංකතයි අபிසංචේතසිකයි. මේ ඔක්කොම සකස් කරලා තියෙන්නේ වැරවැයම් දැරලා වීරයක් දැරලා අරන් තියෙන්නේ. මොකද තාම මේවේ රාග ద్వේෂ මෝහ වලින් අවදානමක් තියෙනවා. කොයි වෙලාවෙද කැඩෙන්නේ දන්නේ නැහැ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා මේ தத்துவයට ඉස්සලා ළඟා වෙන්න චේතු විමුති මට්ටමක් ඇති කරගන්න එතන ඉඳන් දැන් තව තව අර කෙලස් ප්‍රහාණය කරන මාර්ගයකට පිවිසෙන්න විපස්සනාව තව තව දියුණු කරන්න. ඉතින් උදාහරණයක් වශයෙන් අපි කලින් ධර්ම දේශනාවකදීත් මතු කරගත්තා අර චූලසුඤ්ඤත සූත්‍රය. චූලසුඤ්ඤත සූත්‍රයේදී පෙන්වන්නේ අනිමිත්ත චේතු විමුක්තියක්. එතෙන්දී යන්න යම් කෙනෙක් අනිමිත්ත මට්ටමකට චේතු විමුති මට්ටමකට හිත නැංගුවා එතන ඉඳන් දැන් විපස්සනාවක් වඩනවා. එතන යා බොහොම දැන් gedara වගේ ඉන්නවා. හිත එතන පවත්වන්න හදනවා. ඒ පවත්වනකොට ඔන්න දැන් හිතේ අපි හිතමු තණ්හාවක් පහළ වෙනවා. ඒ හිතේ ඔන්න රාගයක් පහළ වෙනවා. ඒ හිතේ නැවතත් ලෝභයක් පහළ වෙනවා. පහළ වෙනවා කියන්නේ මේ හිත ගිහලා උපාදාන කරනවා. පහළ වෙනවා කියන්නේ මේ හිත ආයෙත් ගිහලා නිමිති ගන්නවා. කියන්නේ තාම මේක උත්කෘෂ්ඨ මට්ටමට වැඩිලා නැහැ. අකුප්පා මට්ටමකට ගිහිල්ලා නැහැ. තාම කැළඹෙනවා. තාම කැඩෙනවා, බිඳෙනවා. අන්න ඒක තේරුම් ගන්නකොට අන්න යා තේරෙනවා මේ වෙලාවේ දැන් ඔන්න හිත ගිහින් උපාදාන කළා. නුවණින් තේරුම් ගන්නවා. එහෙමනම් මේ උපාදාන කරපු தත්ත්වය තේරුම් ගත්තා. මේක රූපයක්ද උපාදාන කළා තියෙන්නේ. වේදනාවක්ද උපාදාන කළා තියෙන්නේ. සංඥාවක්ද උපාදාන කළා තියෙන්නේ. සංස්කාරයක්ද උපාදාන කළා තියෙන්නේ. නැත්තම් හිතේම ආපු දැනගැනීමක්ද උපාදාන කළා තියෙන්නේ. රූපයක් දැනගැනීම, සද්දයක් දැනගැනීම, රසයක් දැනගැනීම මේ ආදී වශයෙන් මේ විඥාන ස්වභාවයක්ද උපාදාන කළා තියෙන්නේ. තර් මේ උපාදාන தත්වයන් තේරුම් ගන්න අන්න හිත ප්‍රඥාව පාවිච්චි කළා නුවණ පාවිච්චි කළා නිදහස් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ මට්ටම් වලදී
තමයි ඉතින් සෑහෙන ගැඹුරකින් නුවණක් දිනු කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ තව තව නුවණ දිනු කරන්න. ඒතර විශේෂයෙන්ම ඔය පටිච්චසමුප්පාද ධර්මයේ එහෙම සෑහෙන ඉස්සරහට ගන්නවා. මොකද මෙතෙන්දී දැන් අවිද්‍යාව දුරු වීම කියන එක ප්‍රධාන වෙනවා. දැන් සාමාන්‍ය චේතු විමුක්තියක් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා රාගය తాවකාලිකව යටපත් කරගෙන තමයි මේ චේතු විමුක්තිය පහළ වෙන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු වෙලා නැහැ. එහෙනම් අවිද්‍යාව දුරු කරන මාර්ගයක් තමයි ප්‍රඥා භාවනාවක් කියලා කියන්නේ. විපස්සනා භාවනාවක් කියලා කියන්නේ. දැන් ඒ කාරණාවත් ඕනනම් බුද්ධ දේශනාවකින්ම පොඩ්ඩක් මතු කරගන්න පුළුවන්. අංගුත්තර නිකායේ දුක නිපාතේ කොටස් දෙකක් වශයෙන් පෙන්වන කොටසේ මේ විදිහට සඳහන් වෙනවා ද්වේමේ භික්ඛවේ ධම්මා විද්‍යා භාගිය. මහණනි මේ කාරණා දෙකක් තේනවා නුවණ දියුණු කරන විද්‍යාව පහළ කරන. කුමක්ද මේ දෙක? සමත විපස්සනා. සමතයත් විපස්සනාව. සමතෙන් මොකද්ද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කළා උත්තරය දෙනවා චිත්තම් භාවේති. හිත වැඩෙනවා කියලා කියනවා. ඊළඟට ඒ හිත වැඩිම හරහා රාගේ ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඊළඟට විපස්සනාවෙන් මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක් නගලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පඤ්ඤා භාවේති. අන්න ප්‍රඥාව වැඩෙනවා කියලා කියනවා. ඒකදී ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අවිජ්ජා පහායාති. අවිජ්ජා අවිද්‍යාව මේ ප්‍රහීන වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. එමනම් අපිට මේ සමත විපස්සනා දෙකම ප්‍රයෝජනට ගන්න පුළුවන්. කෙනෙකුට සමාධියේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සමාධියේ යම් පමණක් ඒ අවශ්‍ය පමණට වැඩුණා නම් ඊළඟ ප්‍රඥාව දිනු කරන්න අවශ්‍ය වෙනවා. සමාධියෙන් තමයි අර උමනා කරන පසුබිම සකස් කරලා දෙන්නේ. ප්‍රඥාවෙන් තමයි ඒක ප්‍රහාණය කරන්නේ. ඉතින් එතකොට තවත් සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කිසිම ක්ලේශයක් අපි සමාධියේ හිටපු පමණින් ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපි උත්කෘෂ්ඨ සමාධිවල ඉන්න පුළුවන්. විශේෂයෙන්ම අපි තුමුන්න සල්ලේක සූත්‍රයේදී එහෙම පෙන්ලා දෙනවා යම් කෙනෙක් ඕනම රූපාවචර ධානයක ඉන්න පුළුවන් අරූපාවචර ධානයක ඉන්න පුළුවන් නමුත් සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් මෙන්න මේ විපස්සනා මාර්ගයකට අපිට පිවිසෙන්න අවශ්‍ය වෙනවා. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා කියලා ලෝභය ద్వේෂය මෝහය ප්‍රඥාවෙන් දැකදක ප්‍රහාණය කරන්න වෙනවා. එතකොට රාගය මේ හිතේ යම්කිසි උපක්ලේශයක් වශයෙන් තියෙනවා නම් හාත්පසින් හිත නිදහස් වෙන්නේ නැහැලු. රාග උපක්ලේශං වා භික්ඛවේ චිත්තං න විමුච්ඡති. රාගය උපක්ලේශයක් වශයෙන් යම් හිතක පවතිනවා නම් ඒ හිත නිදහස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේමයි අවිජ්ජා උපක්ලේශං වා පඤ්ඤා න භාවියති. අවිද්‍යාවෙන් යම්කිසි හිතක් උපක්ලේශ ගැන්විලා තියෙනවා නම් අවිද්‍යාව හිතක පහළ වෙලා තියෙනවා නම් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එතකොට මේ දේවල් ටික ටික තේරුම් ගනිමින් අවිද්‍යාව ප්‍රහාණය කරමින් රාගය දුරු කරමින් යන මාර්ගයට එහෙනම් අපිට පිවිසෙන්න වෙනවා. එතකොට මේ සූත්‍රයේම තවත් සඳහනක් වෙනවා රාග විරාගා චේතෝ විමුක්ති පඤ්ඤා විරාගා පඤ්ඤා විමුක්ති කියලා. සමහරවිට අවිද්‍යාව විරාගා පඤ්ඤා විමුක්ති කියලා. රාග විරාගා චේතෝ විමුක්ති අවිද්‍යාව විරාගා පඤ්ඤා විමුක්ති කියලා. එතකොට පඤ්ඤා විමුක්තියක් කියලා කියන්නේ අර උත්කෘෂ්ඨම මට්ටම. එතකොට ඒ මට්ටමට යද්දී අවිද්‍යාව ප්‍රහාණය කර කර තමයි යන්නේ. ඒ වගේමයි රාගය නැති වුණා නම් අපිට තාවකාලිකව වෙන්න පුළුවන්. ඒ මට්ටමේ තමයි යන්න චේතු විමුක්තිය ළඟා කරගන්න හම්බ වෙන්නේ. එතකොට මේ தত্ত্ব දෙකම හොඳට එහෙමනම් කෙනෙක් භාවිතා කරමින් බහුලීකృత කරමින් ඉස්සරහට යන්න වෙනවා. එතකොට මේ හැම தত্ত্বයකදීම එහෙමනම් අපි මුලින්ම චේතු විමුක්ති මට්ටමක් හඳුනා ගන්නවා. ඒ චේතු විමුති මට්ටම පදනම් කරගෙන ඒ මත හොඳට හිත පවත්වමින් ඒ தත්ත්වය හොඳට හිතට පෙන්වලා දෙමින් හිතේ නිකන් වාසස්ථානයේ බවට ඒකපත් කරගනිමින් දැන් මේක නිකන් අර සරලව පවත්වන්න පුළුවන් ගතියක් අඩු සමාධි බලයකින් අඩු ශක්තියකින් අඩු වීරයකින් පවත්වන්න පුළුවන්ද කියලා බලනකොට තමයි එමනම් හිතට කෙලෙස් එන බව අන්න තමන්ට තේරෙන්නේ. නැතුව මේක අපි ප්‍රබලව බරපතල විදිහට මේක සංස්කරණය කළා වීරයකින් මේ සමාධි தත්ත්වයන් පවත්නකොට ඒ සමාධියේ ශක්තිය නිසාම මේ හිතට කෙලෙස් වලට එන්න හැකියාවක් නැහැ. නමුත් කෙලෙස් යටපත් වෙලා තියෙන්න පුළුවන් ආශ්‍රව ධර්මයන් වශයෙන් අනුසය ධර්මයන් වශයෙන් මේක තියෙන්න පුළුවන්. එහෙනම් මේ දේවල් පොඩ්ඩක් එහෙනම් කූද්දලා ගන්න වෙනවා. මේ දේවල් පොඩ්ඩක් සක්‍රිය කරලා ගන්න වෙනවා. අන්න එතකොට තමයි මෙයාට පේන්නේ මේවා. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. එයාට ප්‍රඥාවෙන් දැක ගන්න වෙන්නේ අන්න මතු පිටට පැමිණියාම. එහෙමනම් අන්න මේ தত্ত্বයන් පවත්නොත් නිකලස් தত্ত্বයන් පවත්වන්න උත්සාහත් වෙනවා નિરાයාසයෙන්.
බරපතල සමාධියකින් තොරව. ඉතින් මේ බරපතල සමාධියක් ඇසුරු නොකර නිකලස් තත්ත්වයක් පවත්වන්න බැරි මොකද? කෙලස් තියෙනවා නම් මේක පවත්වන්න බෑ. එහෙනම් අපි මුලින් අර වගේ සමාධි තත්ත්වයක් හඳුන ගන්නවා, පුරුදු කරලා දෙනවා. අන්න කෙනෙක් ඊළඟට උත්සාහන්ත වෙනවා මේ නිකලස් තත්ත්වයක් නිකම්ම පවත්වන්න පුළුවන්ද? මට ආනාපානෙට යන්නේ නැතුව මේක ඉන්න පුළුවන්ද? ආයෙත් මම සම්මර්ෂණයක් නොකර මේක ඉන්න පුළුවන්ද? බරපතල වීරයක් දරන්නේ නැතුව මට මේක සක්මනේදිත් ගන්න පුළුවන්ද? අන්න මේ වගේ අභ්‍යාසයේ යෙදෙන්න තමයි කෙනෙකුට තේරෙන්නේ ආයෙත් මේ හිත ගිහින් උපාදාන කරනවා. ආයෙත් මේ හිත ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. ආයෙත් මේ හිත ගිහිල්ලා මොකක් හරි අසුරු කරනවා. ආයෙත් මේ හිත ගිහිල්ලා මොහොක හරි නිමිති ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම එහෙමනම් යෝගාවචරය දකින්න ඕනේ. යාට තේරෙන්න ඕනේ තාමත් මේ හිතේ කාමාශ්‍රවේ තියෙනවා. නිකන් ඔහේ හිත තියෙනවා. අපි තුමු හිත නිකලස්ස තිබුණා. හැබැයි අර කාමාශ්‍රවයෙන් කරන උසිගැන්වීම හරහා ආයෙත් ඔන්න මොකක් හෝ කාම අරමුණක් ගත්තා. ආයෙත් මොකක් හෝ කාම නිමිත්තක් ගත්තා. මොකක් හරි ලස්සන දෙයකට හිත ගියා. ආයෙත් මොනවා හරි කාම සංඥාවක් හිතට ආවා. මොකද අර කාමාශ්‍රවය යට තියෙනවා. ඊළඟට අපි තුමු යා නිකලස්ස හිත පැවැත්තුවා. එහෙම નિરાයාසයෙන් හිත පවත්වන්න උත්සාහවන්ත වෙනකොට ඔන්න ආයෙත් හිත ගිහිල්ලා මොකක් හරි ද්වේෂ අරමුණක් ගන්නවා. මොකක් හරි ඔන්න තරහකාරයෙක්ගේ රූපයක් මතක් වෙනවා. යම් හෝ කෙනෙක් කරපු කියපු දෙයක් මතක් වෙනවා. ඒ හරහා අන්න නැවතත් නොරුස්නා ගති පහළ වෙනවා. මොකද පටිඝ අනුසයක් යට තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේවත් දැක දැක මේ දේවල් උඩට මතුවෙන්න දිදී එහෙමනම් ප්‍රහාණය කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි මේවා යටපත් කළා කියලා සමාධියකින් තලා ඔබාතිය තැබුවා කියලා ඉතින් මේවා එහෙමනම් ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද ඔය මෙත්තා චේතෝ විමුක්තිය එහෙම බහුලීකృత කළා ඒකේ යම් කෙනෙක් මේ රාග දේශ මොහයන් සම්පූර්ණයෙන් ක්ෂය නොකර ප්‍රහාණය නොකර මේ මරණයටපත් වුනොත් බ්‍රහ්ම ලෝකේ උපත ලැබනවා කියලා කියනවා. ඒක අර මෙත්තානිසංස සූත්‍රයේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් පෙන්නවා. මොකද තාම අනුසය ධර්මයන් සහිතයි. නැත්තම් ආශ්‍රව ධර්මයන් සහිතයි. ඉතින් එහෙනම් මේ தත්වයන් අපි දියුණු කරන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන අර ඊළඟ මට්ටමක් සඳහා. මේකක්වත් අල්ලගන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ ඊළඟ පියවරක් පිණිස. නිස්සාය නිස්සාය ඕගස්ස නිතරණං කියලා කියනවා. බුදුරජාන් වහන්සේගේ මුළු ප්‍රතිපදාවම එකක් පාවිච්චි කරනවා ඊට වඩා සූක්ෂම තත්වයකට යන්න. ඒ තත්වය පාවිච්චි කරනවා ඊටත් වඩා සූක්ෂම තත්වයකට යන්න. මේ අලුත් තත්වය පාවිච්චි කරනවා ඊටත් වඩා සූක්ෂම තත්වයකට යන්න. කිසිම තත්වයක් මේ මග හම් වෙන කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. නිස්සාය නිස්සාය ඕගස්ස නිතරණං කියලා කියනවා. බුදුරන් වහන්සේ ආනන්ද සබ්බාය සූත්‍රයේදී මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද මං දැන් ඔන්න මේ නිස්සාය නිස්සාය ඕගස්ස නිතරණං කියන මගේ මේ ප්‍රතිපදාව මං ඔබලාට දේශනා කළා. මේ විවිධාකාර ප්‍රතිපදාවන් බුදුරන් වහන්සේ බුදුනුවණින් දැකලා පෙන්ලා තියලා තිනවා එකක්වත් හැබැයි අල්ලගන්න නෙමෙයි. ඒකේ ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්නයි තියෙන්නේ. ප්‍රයෝජනය සලකමින් ඒකේ ප්‍රයෝජනේ ගනිමින් තව තව හිත දියුණු කරගන්න සියුම් කරගන්න හිතේ කෙලෙස් ප්‍රහාණය කරගන්නයි තියෙන්නේ. ඒ නිසා මුළු ධර්මයේම බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම මේ මුළු ධර්මයේම පහුරකට උපමා කරලා දේශනා කරනවා මේක ඈතර වීම පිණිස මිසක් ග්‍රහණය කිරීම පිණිස නෙවෙයි. ඉතින් ඒක අතකින් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයම හරිම ආශ්චර්යවත් මාර්ගයක් කියන්න පුළුවන්. අපි ඒකෙන් මඟ හම් වෙන දේවල් වල ඇලෙන්න ගියොත් ඉතින් මේ මාර්ගේ තව අඩපණ වෙනවා. නැත්තම් මේක තව මේ මන්දගාමි වෙනවා. නමුත් අපි මේ දේවල් බොහොම උත්සාහයෙන් වර්ධනය කරගෙන බොහොම උත්සාහයෙන් මේ දේවල් අපි තුල දියුණු කරගෙන ඒකේ ප්‍රයෝජනය ගන්න එනම් අපි උත්සාහන්ත වෙ යුතුයි. ඒක එකතකින් මේ බුදුරජාන් වහන්සේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාවක් පමණක් නෙමෙයි අරිය වංශ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ භාවනාරාමතාවය මේ පහනාරාමතාවය එහෙම නැත්නම් මේ හිත දියුණු කරීමේ ඌමනාව ඒ වගේම හිතෙන් කෙලෙසුන් ඉවත් කිරීමේ කෙලස් ප්‍රහාණය කිරීමේ උවමනාව මේක මේ සියලුම ආර්යයන් වහන්සේලාගේ ප්‍රතිපදාවක් සියලුම බුදුරයන් වහන්සේලාගේ ප්‍රතිපදාවක්. ඉතින් ඉබන්දු වූ බොහොම අතීතයේ ඉඳන් පැවතෙන බොහොම පෞරාණික වූ ප්‍රතිපදාවක් තමයි මේ අපේ බුදුරයන් වහන්සේත් අපිට හෙළි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ චේත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් බුදුරයන් වහන්සේ දැන් ඔන්න අවසාන කාරණා වශයෙන් මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. අපි නැවතත් පොඩ්ඩක් දැන් මේ සූත්‍රයට නැවතත් පිවිසුනොත් බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වන්නේ පංචංග විප්පහීනෝ හෝති කියලා. ඒ කියන්නේ හිත
නීවරණයන්ගෙන් ප්‍රහාණය කරගෙන නීවරණයන් බැහැර කරගෙන මේ ආර්යයන් වහන්සේලා පවත්වන්න උත්සාහන්ත වෙනවලු. චලංග සමන්නාගතෝ හෝති කියලා මේ ඇස්කන් ආසාදී ඉඳුරන්ගෙන් අරමුණු ගන්නකොට ඒ වයේදී හිත උඩට යන්න දෙන්නෙත් නැතුව යටට යන්න දෙන්නෙත් නැතුව. ඒ කියන්නේ හිත ඉෂ්ට ආරම්මණයන් හරහා, හිත කැමැති ආරම්මණයන් හරහා ලොකු සතුටකටපත් වෙන්න යන්නෙත් නැතුව, ඊළඟට මේකේ අනිෂ්ට ආරම්මණයන් හරහා, තමන් අකමැති අරමුණු හරහා හිත පීඩාවට ගැටීමටපත් වෙන්න යන්නෙත් නැතුව මැද්දේ උපේක්ෂාවෙන් පවත්වන්න උත්සාහන්ත වෙනවලු. ඊළඟට ඒකාරක්කෝ හෝති කියලා මේ අනිකුත් විවිධාකාර ආරක්ෂාවන් බැහැර කළා. සම්පූර්ණයෙන්ම මේ සති ආරක්ෂාව ගැන විශ්වාසය තියාගෙන, සතිය ඉස්සරහින් තියාගෙන සති ආරක්ෂාව මුල් කරගෙන යන ස්වභාවයක් තියනවලු. ඊළඟට චතුරාපස්සේනෝ කියලා අර ඇතැම් වෙලාවට නුවණින් සලකලා ඉවසනවා. ඇතැම් වෙලාවට නුවණින් සලකලා දේවල් පරිහරණය කරනවා. ඇතැම් වෙලාවට හිතේ තබා ගන්න නැතුව බැහැර කරනවා. ඇතැම් වෙලාවට පැත්ත පලාත යන්න නැතුව වර්ජනය කරනවා. ඒක නුවණින් සලකලා කරනවා. ඔන්න ඔය බඳු ප්‍රතිපදාවක් එහෙමනම් ප්‍රායෝගිකව පරිහරණය කරනවා කියලා කියනවා. ප්‍රායෝගිකව පාවිච්චි කරනවා කියලා කියනවා. ඊළඟට පනුන්න පච්චේක සච්චෝ කියලා මේ මෙතෙක් අපි යම් අපේ හිතේ තිබුණා නම් යම් යම් විශ්වාසයන් යම් යම් ඇදහිලි මේ ක්‍රමේ තමයි හර ක්‍රමේ මේ ක්‍රමේ නම් හරි මේ ක්‍රමේ නම් වැරදි ආදී වශයෙන් නිකන් තමන්ට යම් දෙගිඩියාවන් තිබුණා නම් ඒ සියල්ල දැන් ටික ටික අයින් වෙවි යනවා. හිත දැන් තව තව සැහැල්ලු වෙනවා. යන්න තියෙන ප්‍රතිපදාව තව තව පිරිසුදු වෙනවා. කරන්න තියෙන මේකයි කියලා අන්නේට විශ්වාසය තව තව මේ පැහැදිලි වෙනවා. අර අරගෙන ආපු විවිධාකාර බොළඳ විශ්වාසයන් පැත්තකට දාලා බුදුරජාණන් වහන්සේ ගැන ස්ථිර විශ්වාසයක් ඇති කරගෙන, ධර්මය ගැන ස්ථිර විශ්වාසයක් ඇති කරගෙන, ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ස්ථිර විශ්වාසයක් ඇති කරගෙන ඒක ඉස්සරහින් තියාගෙන අභීතව යන ගමනකට අන්න පිවිසෙනවා. ඊළඟට සමවය සට්ඨේසනෝ කියලා අන්න කාමාශ්‍රවය ප්‍රහාණය වේගෙන යනවා, භවාශ්‍රවය ප්‍රහාණය වේගෙන යනවා. ඒ නිසා දැන් කාමයන් හොයන්නේ නැති තත්යකට යනවා. දැන් ඉස්සරනම් පුලුවන් තරම් ලස්සන ලස්සන රූප පස්සෙන් ගියා, ලස්සන ලස්සන මහා මිහිරි සද්ද පස්සෙන් ගියා, බොහොම සුන්දර අපිටමු සුවඳ පස්සේ ගියා, එහෙම ප්‍රණීත ප්‍රණීත රස ඔස්සේ ගියා, පුලුවන් තරම් මේ කය පිනවන ස්පර්ශයන් පස්සේ ගියා. දැන් ඒ වෙනුවට ඒව හොයන්නේ නැති ගතියක්. කාමාශ්‍රයේ ප්‍රහාණය වීමත් එක්ක කාමේසනාව නැත්තම් කාමයන් හොයන ගතිය අන්න දැන් ප්‍රහාණය වෙලා යනවලු. ඒ වගේම මේ ඊළඟ මොහොතේ සැප ලැබෙයි, ඊළඟ මොහොතේ සැප ලැබෙයි, ඊළඟ භවයේදී සැප ලැබෙයි කියලා මේ ඊළඟ මොහොත ගැන යාඥා කරන ගතියක්. භව තණ්හාවක් මුල් කරගත්ත අන්නේ භවාශ්‍රවය ටික ටික අයින් වෙලා ගියා නම් අන්න මෙන්න මේ භව ඒසනාව කියන මේ භවයක් ගැන පතන ගතිය, හොයන ගතිය අන්න දුර වෙලා යනවලු. ඒතර මේවා සියල්ලම ටික ටික ප්‍රහාණය වෙලා ගියා නම් මේ කාමාශ්‍රව, භවාශ්‍රව, මේ ආදී අවිජ්ජාශ්‍රව ආදී මේ ආශ්‍රවයන් ප්‍රමාණිකුලව ෂේ වෙලා ගියා නම් අරහත්ත්වයටපත් වෙච්ච ඒ රහතන් වහන්සේ තුල මෙන්න මේ Brahmacharya වාසයේ නිෂ්ඨාවට පැමිණෙනවා. Brahmacharya වාසයේ උත්කෘෂ්ඨ මට්ටමට නැත්නම් ඒකේ පරිපූර්ණත්වයටපත් වෙනවා. අන්න Brahmacharya ඒසනා කියන කියන්නේ Brahmacharyaකින් යමක් කරගන්න තියෙනවා කියන ඒ උමනාවත් දැන් අන්න මේ පස්සම්බනේ වෙනවා. නැත්නම් ඒක පස්සද්ධියටපත් වෙනවා. එහෙම නැත්නම් ඒක සංසිඳෙනවා. ඒක දැන් පරිපූර්ණ වුණා. ඒක තෘප්තිමත් වුණා. ඊළඟට අනාවිල සංකප්පෝ කියලා මේ ආර්යයන් වහන්සේලා එතකොට තමන් ජීවත් වෙනකොට පුළුවන් තරම් කාම සංකල්පනාවන්ගෙන් හිතින් අයින් කරගෙන, විහිංසා සංකල්පනාවන් හිතින් අයින් කරගෙන, ඊළඟට ව්‍යාපාද සංකල්පනාවන් හිතින් අයින් කරගෙන හිත පිරිසුදුව පවත්වන්න උත්සාහන්ත වෙනවලු. ඊළඟට පස්සද්ද කාය සංඛාරෝ හෝති කියලා තමන්ගේ හිතේ සමාධියක් දිනු කරගන්න, සමාධිය වඩා ගන්න අවශ්‍ය වෙලාවට ඒ සමාධිය දිනු කරගනිමින් අවශ්‍ය නම් ධ්‍යාන සුඛයක් භුක්ති විඳිමින් ඒ කාය සංස්කාරයන් සංසිඳවමින් ගත කරන්න උත්සාහන්ත වෙනවලු. ඊළඟට අද අපි කතා කළා සුවිමුත්ත චිත්තෝ සුවිමුත්ත පඤ්ඤෝ කියන මේ අවසන් කාරණා දෙක. එතකොට ඒ ආර්යයන් වහන්සේලා එතකොට හිත හාත්පසින් නිදහස් කරගෙන තව තව ප්‍රඥාවෙන් ඒක තෙදවත් කරගෙන අන්න හිතේ කෙලසුන් දුරු කරන මාර්ගයක් ගමන් මේ දුරු කරන මාර්ගයක ගමන් කරනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ කරුණු 10 පැහැදිලි කරන භාග්‍යතුන් වහන්සේ අන්තිමට කියනවා අතීතේ යම් තාක් ආර්යයන් වහන්සේලා වාසය කළාද ඒ සියලුම ආර්යයන් වහන්සේලා මෙන්න මේ විදිහට තමයි වාසය කළේ. අනාගතේ යම් තාක් ආර්යයන් වහන්සේලා වාසය කරා විද
ඒ සියලු මාරයන් වහන්සේලා මෙන්න මෙබඳු වාසස්ථාන ඇසුරු කරමින් තමයි වාසය කරන්නේ. වර්තමානයේ යම් හෝ ආර්යයන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඒ ආර්යයන් වහන්සේ නැත්නම් ඒ ආර්යයන් වහන්සේලාත් මේ ආර්යස් මේ වාසයන් තමයි ඇසුරු කරන්නේ. මෙබඳු ආර්ය වාසයන් තමයි ඇසුරු කරන්නේ. ඉමේකෝ භික්කවේ අරිය දස අරිය වාසා යේ අරියා භවිස්සින්සුවා භවිස්සන්තිවා භවිස්සස්සන්තිවාති කියලා ඔන්න අන්තිමට මේ සූත්‍ර දේශන අවසන් කරනවා. මේ ආර්යයන් වහන්සේලා එතකොට මේ අතීතයේත් මේවා ඇසුරු කරලා තිනවා. අතීත ආර්යයන් වහන්සේලා වර්තමාන ආර්යයන් වහන්සේලාත් මේ දේවල් ඇසුරු කරනවා. අනාගතයේ යම් තාක් ආර්යයන් වහන්සේලා පහළ වෙනවා නම් මෙන්න මේ දේවල්ම ඇසුරු කරනවා කියලා මෙන්න මේ විදිහට මෙන්න මේ ආර්ය වාස 10 ගැන විස්තර කරලා දෙන්න මෙන්න මේ දස අරිය වාස සූත්‍රය නැත්නම් අරිය වාස සූත්‍රය භාගතුන් වහන්සේ අවසන් කරනවා. එමනම් පින්වත්නි අපිත් ශක්තිපමණින් මේ කරුණු හොඳින් තේරුම් අරගෙන අපේ ජීවිතවලටත් මේ කරුණු කාරණා කොහොමද උදව් කරගන්නේ? අපිත් මෙබඳු මේ ආර්ය භූමියකට පත්වීම පිණිස කටයුතු කරන්නේ කොහොමද කියලා අපිත් මේවෙන් ඉගෙන ගන්න අපේ ජීවිතයට එකතු කරගන්න උත්සාහන්ත වෙමු. එතකොට තමයි අන්න අපි සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ ආර්ය මහා සංඝරත්නයේ සරණ යාම අර්ථවත් වෙන්නේ. මොකද මේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ ඒ ආර්ය මහා සංඝරත්නය. උන්වහන්සේලා යම් ආකාරයකින් ජීවත් වුණාද යම් විදිහට තමන්ගේ ජීවිත හැඩගස්ව ගත්තද අන්න අපි ඒක තමයි ආදර්ශයට ගන්න. අන්නේ ඒ ආදර්ශයට ගනිමින් සංඝං සරණං ගච්ඡාමි කියන ඒ අපේ ඒ සංගුණ සරණ යාම අර්ථවත් කරගනිමින් ඉදිරියට අපේ මේ ජීවිත ගත කරන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවත් මේ දින 9ක් පුරාවට පැවැත් වූ මේ අරිය වාස සූත්‍රයේ මුල් කරගෙන මේ දේශනා මාලාවෙනුත් අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදේශනා මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.